අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය අගමැතිගෙන් වැටු වැඩිවීම කොටස් දෙකකින් ගුරු වර්ජුනේ ගැන අවසන් තීන්දුව හෙට වීගොවීන් සඳහා කාබනික පොහොර බෙදා දීම හෙට සිට ඉන්දියාවේ සිට කාබනික පොහොර නැවක් අද කොළඹ වරායට කාබනික පොහොර තීන්දුව වනවනා ඉන්නේ නැතුව ක්‍රියාත්මක කරන බව ඇමති චමල් කියයි පොහොර ඉල්ලා අද ගොවීන්ගේ විරෝධතා කලබලයට කොරස් කටෙත් අත දා ගන්න බැරි වූ කාබනික පොහොර තීන්දුව කබලෙන් ගෑස් ලිපට වැටුණු ජනතාවගේ ඇඟ මතින් ඩීසල් සහ පෙට්‍රල් ගෑස් බවුසර් ඇමති ගම්මන් පිලගේ කොන්දට බර වැඩි වෙයිද වැඩ නැවතුණු ගුවන්තොටුපළ PCR පරීක්ෂණාගාරය සහ කොරෝනා මාෆියාව ඇවිදින මන්තිරු වෙනුවෙන් දිවිහිමියෙන් ගුටි බැට හුවමාරු කරගත් සභාපති සහ හිටපු සභාපති තිදෙනකු රෝහලේ පාසල් විවෘත කරන්න සියලු දෙනාගේ සහය අවශ්‍යයි විශේෂඥ වෛද්‍ය චන්නද කියයි විශ්වවිද්‍යාල සිසුන්ට එන්නත් කරන්න අනිවාර්යයි නොවැම්බර් සිට විශ්වවිද්‍යාල ආරම්භීමට සූදානම් ජේෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ කියයි ලා පැල්මා ගිනිකන්ද සක්‍රිය වී අදට දින 23යි ලාවා නිසා සිමෙන්ති කම් හලකුත් ගිනි ගනි දේශීය පුවත්පතයි ප්‍රථමයෙන් අවධානය ගුරු විදුහල්පති ගැටලුව පිළිබඳව අද විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග පැවැත්ුණා. එහිදී ගුරුවරුන්ගේ වැටුප් වැඩිවීම අදියර දෙකක් යටතේ ලබා දීමටයි අග්‍රාමාත්‍යවරයා යෝජනා කර ඇත්තේ. එම යෝජනාව පිළිබඳ තමන්ගේ අවසන් තීන්දුව හෙට ලබා දෙන බවයි ගුරු විදුහල්පති සංගම් පවසන්නේ. අදවන තෙක් දින 93ක් තිස්සේ තම වැටුප් ගැටලුව මූලික කරගෙනමින් එගෙන්වීම් කටයුතු වලින් නිවත් වූ ගුරු විදුහල්පති වෘත්තීය සංගම් සහ තවත් වෘත්තීය සංගම් කිහිපයක් අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. ඒ අරලියගහ මන්දිරයේදී ඒ ගුරු විදුහල්පති වැටුප් ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීමටයි. පළවෙනි දැනට යෝජනා වීදී ඉදිරිපත් වී තිබෙන පාර්ලිමේන්තු ඉදිරියට අයවැලේකනේ එලෙසේ පළවෙනි කොටස හැටියට ගෙවීමත් දෙවෙනි වාරයේ ඉදිරිපත් කරන ඊළඟ ජනවාරි මාසයේ ක්‍රියාත්මක වෙන ආවේදී ඒකාබද්ධ කරලා එතකොට කොටස් දෙකක් වශයෙන් මේ කටයුතු නිම කිරීමයි එකඟතාවය සකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළ වෘත්තීය සංගම් පැය දෙකමාර තුනකට අසන කාලයක් මේ සාකච්ඡාව සිදු වුණා අමාත්‍ය අනුකමිටු වාර්තාව අධියර අතරක් වෙනුවට එක අධියරකින් ලබා දීම කියන එක තමයි අපේ ප්‍රධාන ඉල්ලීම ගරු අග්‍රාමාත්‍යතුමා දිගින් දිගටම සාකච්ඡා කරලා අවසානයේදී සඳහන් කළේ ඒක අධියර දෙකකින් දෙනවා කියලා අධියර තුනෙන් එක අධියරක් ජනවාරි මාසෙත් අධියර දෙකයි තුනයි ඒක 2023 ජනවාරි මාසෙත් දෙන්න මේක තමයි ඔවුන්ගේ පැත්තෙන් ප්‍රකාශ කරන ලද තීරණය. අපි ගුරු විදුහල්පති වෘත්ති සමිති සන්ධානයේ ලෙස අපි අවසන් එකඟතාවයේ හෝ එයට විරෝධතාවයේ හෝ පළ කරලා නැහැ. අපි අපේ සන්ධානයේ ලෙස හෙට දවසේදී එකතු වෙලා නැවත එක් රැස් වෙලා දීර්ඝ ලෙස සාකච්ඡා කරලා අපේ ක්‍රියාමාර්ග පිළිබඳව අපි තීරණය කරනවා. දැනට ගෙන ඇති කිසිදු ක්‍රියාමාර්ගයක් අත්තිටුවන්න හෝ නතර කරන්න අපි කිසිදු තීරණයක් අරගෙන නැහැ. මේ ක්‍රියාමාර්ග ඉදිරියට යෑම හෝ අත්තිටුවීම හෝ පිළිබඳව තීරණය අපි හෙට දවසේ දීර්ඝ ලෙස සාකච්ඡා කරලා ගනු ලබනවා. විවිධ විදුහල්පති සංගම්, ගුරු සංගම්, මස් රාත්තල මිල්ල හිටියා ආණ්ඩුව මේක තමන්ගේ කාලය තුල කරන බව අපි දිගින් දිගටම කිව්වා. මේක විශ්වාස නොකර අනවශ්‍ය අරගලයකට ගුරුවරු ඇදලා දාලා පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල කරමින් කරේ නම් ළමයිගේ පැත්තෙන් අපි බලනවා නම් ඉතාම සාපරාධී ක්‍රියාවක් මේක ඉටුකරන තිබිච්ච එකක් මේක ඉටුකරන දුන්නේ නැතුව ආණ්ඩුව පස්සට ඇදලා දැම්මෙත් මේ අරගලයේ කොටස් කරුවමයි දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මේ මාස 21 වනදා සිට ගුරුවරුන් යලි සේවයට පැමිණෙනු ඇති බව අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
महाकाने आरंभ वीमट अत्ते तव दिन किहिपयक पमनाय दैन अपे रट पोहोर प्रश्ने तुल करवटक एरिला अद इंडियावेन पोहोर नैवक वराहट आवा अपे रटे समस्त वी वगावट मे पोहोर नैव प्रमाणवत् वेद नैद कियन्न कौरुत् दन्ने नैह ඇත්තටම අපට වැරදුනේ කාබනික පොහොර කියන අපූර්ව සංකල්පය නිසා නොවේ සැලසුමක් නැතිව හදිසියේ කාබනික පොහොර කියන කොරස් කටේ අත දාන්න ගිය නිසායි අද රට පුරාම ගොවියන් උද්ඝෝෂණය කරනවා මේ හදිසියට කොරස් කටේ අත දා ගන්න බැරි වූ කාබනික පොහොර කතාවයි කාබනික පොහොර වගාවට රටක් හැටියට හැම කෙනෙකුම එකඟයි කාටවත් රසායනික පොහොර එක්ක වහ ගන්න ඌමනාවක් නැහැ නමුත් හිතුමතේ මොනම පොහොරක්වත් පසට යොදන්න බෑ ශාකයට අවශ්‍ය පොහොර මොනවද කියලා මූලික ශේත්‍ර සමීක්ෂණයක් කළ යුතුයි අවශ්‍ය මූලද්‍රව්‍ය සේම පොහොර ප්‍රමාණය තීරණය කළ යුතුයි මේ ඒ පිළිබඳව සියතට කතා කළ පෙරදිනිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය වර්ෂී ශමිලා දන්දෙනිය රටතුල කාබනික පොහොර නිෂ්පාදනය මේ වෙන විට තිබෙන ප්‍රමාණය ගැනත් හරියාකාර අවබෝධයක් තිබූ බවක් පෙනෙන්නට නැහැ. කාබනික පොහොර රටින් ආනයනය කරන්නට වෙන බව හොඳාකාරවම දැන දැනම තමයි මේ තීරණය ගන්නට ඇත්තේ කියා තමයි සිතෙන්නේ. පොහොරවල ගුණාත්මක භාවය, ඒ වගේම කාබනික පොහොර කියා අපි මේ ගෙන්නන්නේ ඇත්තෙන්ම කාබනික පොහොරද නැත්නම් යූරියා වගේ නුසුදුසු පොහොර වර්ගද, දූෂක වලින් ගහන පොහොරද, හදිස්සියට කොරස් කටේ තත දාන්න බෑ කියනවා වගේ හිටි ඇටියේ කරන්න ගත තීරණයක් නිසා ලොකු අමාරුවක මේ වෙනකොට වැටලා තියෙනවා. හෙට සිට අවශ්‍ය කාබනික පොහොර ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද නන්ද අලුත්ගමගේ මහතා පවසනවා. අම්පාරෙන් හෙට ආරම්භ වීමට නියමිත කාබනික පොහොර බෙදා දීම අනුරාධපුරයේ පොළොන්නරුව ඇතුළු ප්‍රධාන දිස්ත්‍රික් ඔස්සේ සිදු කරන බවයි ඔහු පවසන්නේ. අද ඉන්දියාවෙන් පොහොර නැවක් කොළඹට ආවා. චීනයේ නාපු නැවේ තිබුණු කාබනික පොහොරවල බැක්ටීරියා නිසා හරවල යව්වා. ඇත්තටම මොනතරම් කාබනික පොහොර ප්‍රමාණයක් කුමන ශාකවලට අවශ්‍යද කියන එක නිශ්චිතව දන්නේ නැති බව පැහැදිලිව පේන්න තියෙනවා. අද දිවයිනපුරා ගොවීන් පොහොර ඉල්ලලා වීදි බැස්සා. ආණ්ඩුව බලයට පත් උනේ ගොවියට නොමිලේ පොහොර ලබා දෙනවා කියලා. අද ඒ කතන්දර මොකුත් නැහැ. අද ගොවියා වලපල්ලට ගිහිල්ලා තියෙනවා. මේ විදිහට ගොවියා මහා ණය බරින් පටවන කොහොමද ගොවියා ආපහු ණය ටික ගෙවන්නේ? නිෂ්පාදනයේ පණුව බහලා ප්‍රමිතියක් නැහැ. වෙළඳ පොලක් නැහැ. ගැනුම් කරුවක් නැහැ. මේකින් සිද්ධ වෙන්නේ මේ රටේ ගොවිතැනට තැනක් නැහැ. ගොවි ජනතාවට වටිනාකමක් නැහැ. ඕනනම් සියදිවි නසා ගන්නලේ කියන පණිවිඩය තමයි මට පේන විදියට මේ ආණ්ඩුව ගොවියට ලබා දෙන පණිවිඩය. ආණ්ඩුව අද අපෝසත් වෙලා තිනවා මේ පුරා මාස 6ක 7ක කාල සීමාව තුළ ඉඳන් පොහොර අඩුම ගානේ රසායනික පොහොරවත් එහෙම නැත්නම් අඩුම ගානේ කාබනික පොහොර ටිකක්වත් ලබා දෙන්න හැකියාවක් ලැබිලා නැහැ. තේ දැල්ල කහපාට වෙන එක වළක්වන්න යම් ප්‍රමාණයකට හෝ රසායනික පොහොර ගේන්න වෙනවා. ඒ කියන්නේ රසායනික පොහොර ගැසට්ටුවෙන් භාගයක්වත් රිවර්ස් කරන්න වේවි. මේ මහකන්නේ කෙසේ වෙතත් ඊළඟ යල කන්නේදී පොහොර හිඟය සහ පලිබෝධනාශක ගැටලුවත් එක්ක අස්වනු වලට කුමක් වේවිද කියලා බලා ගන්න පුළුවන්. එදාට ස්ථාලෙන් අශ්වයා පැන ගිහින් තියෙන්න පුළුවන්.
කාබනික පොහොර තීන්දුව වනවනා හිටියානම් කවදාවත් ක්‍රියාත්මක කරන්න හැකිවන්නේ නැති බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා. මෙහිලා ගොවියන්ගේ විශ්වාසය දිනා ගැනීමටද රජය ක්‍රියා කළ යුතු බවයි අමාත්‍යවරයා පවසන්නේ. ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් ක්‍රියාත්මක කළ වාරි සෞභාග්‍ය සංනිවේදන කේන්ද්‍රයේ විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින්. උචරාධිපතිතුමා එතුමාගේ මැතිවරණ ප්‍රකාශනයේ නැත්නම් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉතාමත්ම පැහැදිලිව කියලා තියෙනවා හරිත කෘෂිකර්මාන්තයක් කියන. වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය වැඩ පිළිවෙල සලපා. ඒ නිසා එතුමා හදිස්සියේ වුවත් එකපාරටම කාබනික පොහොර යොදලා වගා කරන්න තීන්දුවක් ගත්තා. ඉතින් එවැනි තීන්දුවක් වනවනා හිටියොත් අවදාකත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපිට යම් මේ අවුරුද්දේ යම් යම් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදු වෙයි. ගොවි මාත්‍රුන්ට තව මේ පිළිබඳව හරි විශ්වාසයක් නැහැ. පෙළඹවීම නිසා නොමග ගිය පිරිසකුත් ඉන්නවා. අපි ඒ අය දිනාගත යුතුයි. ඒ නිසා අපිට අභියෝගය. අස්සන්න වැඩි කරගත්තට වැඩක් නැහැ. ඒ අපි ගන්න නිෂ්පාදන වලට රසායනික පොහොර එකතු කළා. අසන්න ලබා දීලා අපි ආහාරයට ගන්න ඕන. ඒ නිසා අපි කාගේත් වගකීමක් තියෙනවා රටේ ජනතාවට වස විසෙන් තොර ආහාර සපයලා නිරෝගී ජනතාවක් බිහි කරන්න. ඉස්සර නම් ජනතාව වැටුනේ කබලෙන් ලිපට මෙවර කබලෙන් වැටුනේ කෙලින්ම ගෑස් ලිපට. අද හිට ඩීසල් හා පෙට්‍රල් බවුසර් අපේ හිසමතින් ගමන් කිරීමට නියමිතයි. ඉතිහාසයේ නරකම බඩු මිල වැඩිවීම නිසා අද ජනතාව මෙරි මෙරි උපදිනවා. සෑම විපක්ෂයක්ම බලය ගන්න සටන් කරනකොට කියන ජනප්‍රියම කේමන අපි ආවම බඩු මිල අඩු කරනවා. බඩු මිල අඩු කරන්න බැරි නම් ආණ්ඩු මොකටද කියන කතාව. මේ කතාව අපි බන්දුල ගුණවර්ධන උදේ ගම්මන්පිල කියන මහත්වරුන්ගේ නිතරම අසා තිබෙනවා. අද කතාව මීට වෙනස්. මේ දෙතුන් දෙනා ඉතා පැහැදිලිව කියනවා ලෝක වෙළඳපළ මත තමයි ආනයනික භාණ්ඩවල මිල නියම වන්නේ කියලා. බැරි නම් ආණ්ඩු මොකටද කියලා එදා කියපු අයගේ කතා අද එහෙම වෙනස් වෙලා. ආණ්ඩුව භාණ්ඩ මිල පාලනයට කලේ ගැසට් ගහන එකයි රිවර්ස් කරන එකයි. ගැසට් ගහලා රිවර්ස් කරපු වේගෙටම භාණ්ඩ මිල ඉහළ ගියා. අද වන විට සහල් සීනි පරිප්පු කිරිපිටි පාන් පිටි කියන අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම විතරක් සැලකුවොත් අඩුම ගානේ එක පවුලකට රුපියල් 6000ක අතිරේක ආදායමක් අවශ්‍ය වෙනවා. ගෑස් මිල ඉහළ දැම්මේ එකට එකකින්. දැන් අඩුම ගානේ මේ යන විදිහට සාමාන්‍ය පවුලකට එක් මාසයක් වෙනුවෙන් රුපියල් 10000ක විතර නව ආදායමක් අවශ්‍ය වෙනවා. කවුද මේ 10000 දෙන්නේ? එදා වේල කුලියක් කරගෙන ජීවත් වුණ මිනිසුන්ට මොකද වෙන්නේ? මෙහෙම වාතාවරණයක් මතයි අද ඇමති බැසිල් රාජපක්ෂ මහත්මයා කියන්නේ රටේ සාගතයක් ඇති වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. දේශීය නිෂ්පාදන නංවල අඩු මුදලට රටේ ජනතාවට අවශ්‍ය දේ ලබා දීමට න්‍යායවැයෙන් සැලසුම් කරනවා කියලා ඔහු කියනවා. නමුත් සමහර දේශපාලනඥයින් සෙම ජනතාවත් අද රට වැටි ඇති අගහ දේ පිළිබඳව දක්වන්නේ මීට වෙනස් අදහසක්. අද හිට පෙට්‍රල් ඩීසල් ඉන්ධන මිලත් ඉහළ දමාවේ. ඇමති ගම්මන්පිල්ලගේ කොන්දට බර වැඩි වුණ ගමන් ඉන්ධන මිල වැඩි වෙනවා. එහෙම වුණොත් බස් ගාස්තුවේ සිට සියලු ප්‍රවාහන ගාස්තු සමග භාණ්ඩ මිල ඉහළ යනවා. පාන් ගෙඩියේ තේකේ බත් පැකට් එකේ ඉඳලා දැන් මිල ඉහළ ගින් අවසන්. කිරිපිටි ආනයන කරුවන් මෙතෙක් අපිට කිරි දීලා තියෙන්නේ කිලෝ එකක් රුපියල් 75ක් අඩුවෙන් බව ඇසුවම පුදුම හිතුණා. මේ තරම් බෝධිසත්ව ගුණ ඇති ආනයන කරුවන් ඉන්නවද කියලා. මිල ඉහළ දාන්න දීලා තාම කිරිපිටි ටික වෙළඳපළට දාන්නේ නැතුව තියාගෙන ඉන්නවා. එකට එකක් වැඩි කරපු ගෑස් සමාගම් මුළු රටට සහ ආණ්ඩුවටම ගෑස් වල හයිය පෙන්නවා. දැන් ආප්ප පිට්ටු පමණක් නෙමේ රොටි කෑල්ලේ මිලක් දුප්පත් මිනිසුන්ට දැනෙනවා. ෆයිව් ස්ටාර් වලින් තුන් වේල කන අයට මේක ප්‍රශ්නයක් නෙවෙයි. බොහෝ දේශපාලනඥයින් අද මේ පිළිබඳව විවිධ අදහස් පළ කළා. බලද්දි දැන් මිල වැඩි වෙලා නැත්තේ
මේ රටේ පුන්නක් වල විතරයි. හදිසි නීතිය නම් තියෙනවා. රටේ ජනතාව මේ බඩු මිලෙන් මිරිකිලා එළියට බහිද්දි මර්ධනය කිරීම තමයි මං හිතන්නේ මේ කරන්න හදන්නේ. වැඩ කරන අපේ විරුවා වෙනුවට වැඩි කරන අපේ විරුවා කියලා 69 ලක්ෂයට ඒ ගායනය සංශෝධනය කරලා ගායනය කරන්න සිද්ධ වෙලා තිබෙනවා. මුදල් නැමැති බැසිල් රාජපක්ෂ මහත්මයා විසින් නොවැම්බර් 12 පාර්ලිමේන්තුව ඉදිරිපත් කරපුවාම අපිට බලා ගන්න පුළුවන් අපේ ඉදිරි වැඩපිළිවෙල මොකද්ද ඉදිරි ගමන මොකද්ද කියන එක. අරුන්දි කැමැතිතුමා ඊයේ කියනවා බඩු මිල වැඩි කරේ නිලධාරීන්. ආණ්ඩුවට නිලධාරීන් පාලනය කර जनता අම්ම පා නැත බිහි වෙලා දේශපාලනඥගේ කතා මොනවා වුණත් ජනතාවගේ කොන්ද මතට ඇමති ගම්මන් පිල්ලගේ වගේම බර දරන්න බැරි දවසක් එනවා එදාට දේශපාලනඥගේ කොඳු වලට තෙල් ගාලා අත ගන්න වෙයි කියලයි මේ ඇහෙන කතත් එක්ක අපට හිතෙන්නේ අපි හිතුවේ නැහැ කොටබේ මහත්තයා අපිට මෙහෙම කරයි පොඩ්ඩක් අඩු කරනවා ගොඩක් වැඩි කරලා පොඩ්ඩක් අඩු කරනවා බොහොම ආරුවෙන් තමයි ජීවත් වෙන්නේ අඩු කරන්න තමයි කියන්න තියෙන්නේ අපිට නැත්තම් ඉතින් අපත් නැති වෙනවා පිසු වා ගන්න වෙන්නේ හරි අසාධාරණයක් වෙලා තියෙන්නේ දැන් ආණ්ඩුව වෙනස් කරන්න තමයි ඕනේ ඉදිරියට මොනවා වෙයිද දැන්නේ තව ඊටත් වඩා බඩු මිල ඉහළ යයි කොහොමද ඉතින් දෙපැත්ත බැලන්ස් කරලා මොකක් හරි කරන්න සිද්ධ වෙනවා ඉතින් ජනතාවත් අපහසුවෙන් ඉන්නේ නේද දුන්න කාට ගත්තත් ඔච්චර තමයි කෙනකින් කතා කරලා වැඩක් නැහැ හරිනලා තියෙන්නේ අපිට මේ ජීවත් වෙන්න විදියකුත් නැතුව ඉන්නේ කියන්නේ තියෙන්නේ ඉතින් අනාතයි කියලා තමයි ආණ්ඩුවට දැන් යන්න කියන තමයි තියෙන්නේ අපි පොහට්ටුවට ඡන්දේ දුන්න සදා අනාතයි කියලා තමයි කියන්න තියෙන්නේ ලු ටිකත් ඉතින් අපිට මේ දුකම විඳින්න වෙයි ඉතින් ඒගොල්ලෝ සැප විඳි අපි දුක් විඳි ඒ අවුරුතුනේ වටත් මේ මේ ටිකට් කාලා විනාශ වෙලා යයි වගේ මට පේන්නේ ඉතින් ආණ්ඩුව අංගල යන්න කියලා කියන්න තියෙන වෙන මොකක්ද කියන්න දැන් ඉතින් එහෙම කියොත් නම් ඉතින් මං හිතන්නේ මේ අවුරුතුනක් නම්බේ කියලා. මන්ද මේවනම් ගියොත් නම් ඉතින් මිනිස්සුන්ට බඩගින්නේ මැරෙන්නයි වෙන්නේ. පාලකෙන්ට පාලනය කරගන්න බෑ නම් අයින් වෙන්න ඕනේ. කරන්න පුළුවන් කෙනෙකුට බාර දෙන්න ඕනේ. දැන් ඉතින් ඡන්දෙ දුන්නා නම් කන්න කියන්න තමයි වෙන්නේ තියන්නේ. බඩු මිල ගැන නම් කතා කරලා වැඩක් නැහැ. අපිත් බොහොම හිතේ වේදනාවෙන් තමයි දවස ගත කරගන්නේ. මගේ දෙයියලාට මේක කරන්න බැයි නම් මං ඉල්ලා හිටිනවා මේක වෙන කෙනෙකුට බාර දෙන්න කියලා කරන්න. මේ විදියට ගියොත් ඉතින් අපි ජීවත් වෙන්නේ කොහොමද? මගේ අම්මලාට පුළුවන් නම් මේක වෙන කෙනෙකුට බාර දෙන්න කියලා තමයි මම ඉල්ලා හිටින්නේ. අපිට වහකාලා මැරෙන්නවත් ලැබෙයිද දන්නේ නැහැ මේ විදියට ගියොත් නම්. ඡන්දෙ දිලා කරගතාරියක් හොඳටම ඇති. ආයිනම් ඡන්දෙ දෙන්නෙත් කරන්නම්කෝ. ඒ කතා කරන්නේ නැහැ මහත්තයා. අවුරුදු තුන ගේ බුදිය ගන්න කියන්නේ අවුරුදු තුන. ඇවිදින මන්තිරු ඉදිකිරීම දැන් ගුටිබැට හුවමාරුව දක්වා වර්ධනය වෙලා. නාවලපිටියේ ජයතිලක ක්‍රීඩාංගණයේ ඉදිකිරීමින් පවතින ඇවිදින මන්තිරුව අසල හිටපු සභාපති හා වත්මන් සභාපති ගුටිබැට හුවමාරු කරගත්තා. නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේ රුපියල් මිලියන 20ක වියදමින් නිදිවන ඇවිදින මන්තිරුවක් සම්බන්ධයෙන් සොයා බැලීමට නාවලපිටිය නගර සභාවේ හිටපු සභාපතිවරයා ඇතුළු පිරිසක් එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී ක්‍රීඩාංගණයේ ප්‍රධාන ගේට්ටුව නගර සභාව විසින් වසා දමා තිබුණා. හිටපු සභාපතිවරයා ඇතුළු ආධාරකරුවන් පිරිස ක්‍රීඩාංගණයේ අසල රැඳී සිටියේදී එම ස්ථානයට පැමිණි වත්මන් සභාපතිවරයා සහ නාගරික මන්ත්‍රීවරුන් ඇතුළු ආධාරකරුවන් පිරිසක් අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා. එම අවස්ථාවේ ගුටි බැට හුවමාරුවක්ද සිදු වුණා. දෙපාර්ශවයේම ගුටිබැට හුවමාරුව පාලනය කිරීමට නාවලපිටිය පොලිසියටද මැදිහත් වීමට සිදු වුණා. ගැටුමෙන් සමගි ජනබලවේගයේ ආධාරකරුවන් තිදෙනෙකු තුවාල ලැබූ අතර ඔවුන් නාවලපිටිය දිස්ත්‍රික් මහරෝහල වෙත ඇතුළත් කෙරුණා. විශ්වවිද්‍යාල සිසුන් කොවිඩ්-19 දෙකම අනිවාර්යෙන්ම ලබාගත යුතු බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා පවසනවා.
නොවැම්බර් සිට විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට සූදානම් වන බවයි ඔහු පවසන්නේ. පාසල් විවෘත කිරීම සඳහාද සියලු පුරවැසියන්ගේ සහය එකවන්ව අවශ්‍ය බව විශේෂඥ වෛද්‍ය චන්නද සිල්වා මහතා පවසනවා. විශ්වවිද්‍යාල සිසුන් සඳහා කොවිඩ් මර්ධන එන්නත ලබා දීම ඊයේ සිට ආරම්භ කෙරුණා. එම එන්නත් කරන වැඩසටහන එළබෙන සිකුරාදා දක්වා පැවැත්වීමට නියමිතයි. එන්නත් කරන වැඩසටහන අදත් විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක වුණා. විශ්වවිද්‍යාල සිසුන් විත්ව එන්නත් කරණය සම්පූර්ණ කළ යුතු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා ප්‍රකාශ කළා. පසුගිය සඳා සිට මේ සිකුරාදා දක්වා මේ දවස් පහ තුල ශ්‍රී ලංකාවේ සෑම විශ්වවිද්‍යාලයකම එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. විශ්වවිද්‍යාල ආරම්භ කරන්න කලින් සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවක්ම දිත්ව එන්නත් කරන්නට සහභාගී විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. සිළු දෙනා විශ්වාස කරන නොවැම්බර් මාසේ 15 වෙනිදා වෙනකොට විශ්වවිද්‍යාල බොහෝ දුරට අවම වශයෙන් කණ්ඩායම් අවම වශයෙන් අවසාන වසර ශිෂ්‍ය කණ්ඩායම් සඳහාවත් විවෘත කිරීමේ හැකියාවක් තියෙනවා කියලා. පාසල් විවෘත කිරීමට සියලු දෙනාගේ සහයෝගය ලබා දෙන ලෙස ළමා රෝග විශේෂඥ වෛද්‍ය චන්නද සිල්වා මහතා පවසනවා. පොඩි අවස්ථාවෙන් වුණත් මේ රෝගය පැතිර යාම සිදු වෙන්න පුළුවන්. ඊට අමතරව ඉදිරියේදී පාසල් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වැඩ කටයුතු සකසමින් පවතිනවා. විශේෂයෙන්ම දරුවන් රෝගය සමාජය තුළ පැතිර යාමේ ශීඝ්‍රතාවය අනුව තමයි කොපමණ ඉක්මනට මේ පාසල් විවෘත කිරීම ශ්‍රී ලංකාව පුරාම සියලු දරුවන්ට සිදු කරන්න පුළුවන්ද කියන එක තීරණය වෙන්නේ. එම නිසා අධීර වශයෙන් මේ ක්‍රියාවලිය සිදු වෙමින් පවතිනවා. දරුවන්ට එන්නත් ශ්‍රී ලංකාව තුළ ඉතා විශිෂ්ටාකාරයෙන් සිදු වෙමින් පවතිනවා. පාසල් වයසේ දරුවන්ට අවුරුදු 15 සහ 19 අතර වෙනත් රෝගාබාධ නොමැති සාමාන්‍ය දරුවන්ටත් ඉදිරියේදී ඒ ක්‍රියාවලිය ආරම්භ වීම සඳහා දැනට සියලු සැකසුම් සකස් වෙලා තිබෙනවා. වතුපිටිවිල මූලික රෝහලේ බාහිර රෝගී අංශයේ දත්ත පද්ධතිය පරිගණකගත කිරීමේ කටයුතු අද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. කටුනායක ගුවන්තොටුපළ PCR පරීක්ෂණාගාරය විවෘත කෙරුණේ ලංකාවේ ලොකුම කොවිඩ් පරීක්ෂා කරන ස්ථානය කියලයි. රට තුලට එන අයට පැයකින් දෙකකින් PCR කරලා කොවිඩ් තියෙනවද නැද්ද කියලා කියන්න පුළුවන් කියලා හරි ආඩම්බරයෙන් ඒ දවස්වල කතා කළා. විවෘත කරලා දවස් 15ක් යන්නත් පෙර කටුනායක PCR පරීක්ෂණාගාරයේ වැඩ නතර වුණා. ඒ වෙනුවට දැන් හෝටල් නිරෝධායනේ ක්‍රියාත්මකයි. PCR පරීක්ෂණාගාරය වහලා දාන්න ඇත්තටම හේතුනේ මොකද්ද? කටුනායකට කඩිනමින් නිවැරදි PCR පරීක්ෂණාගාරයක් අත්‍යවශ්‍යව තිබුණා. ඒ අපේ රටට කොවිඩ් විවිධ ප්‍රභේද ඇතුළු වීමට ඇති ප්‍රධානතම මාර්ගය ගුවන්තොටුපළ නිසායි. කොවිඩ් ආරම්භක අවස්ථාවේ නිරෝධායනයට හෝටල් සීම කන්ද කාඩුත් යොදාගත්තා. පිටරට ඉඳලා එන ඇති නැති හැමෝම හෝටලයක නිරෝධායනයට යන්න කැමති වුණා. ඒ පහසුකම් පිළිබඳව පැන නැගුණු ගැටලු නිසායි. සමහර හෝටල් හිමියන් කොරෝනා ගරානාවක් කරගනිමින් නිරෝධායනයෙන් හොඳට හම්බ කළා. මේ අතර වාරයේදී මගින්ට පහසුවක් දෙන්න ඇමරිකානු ඩොලර් මිලියන 5ක් වියදම් කරලා PCR පරීක්ෂණාගාරයේ කටුනායක විවෘත කළේ. ඒ පසුගිය සැප්තැම්බර් 25 වනදායි. ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම හා පෞද්ගලික සමාගමක් ඉදිකිරීම සඳහා මුල් වුවා. විවෘත කරලා මාස භාගයක්වත් ගියේ නැහැ. දැන් වහලා දාලා. දැන් මගින්ව සුපුරුදු පරිදි හෝටල් වෙත යවනවා. කටුනායක PCR පරීක්ෂණාගාරයේ වහන්න හේතු වූයේ අපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳ ගැටලුවක් නිසා කියලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අසේල ගුණවර්ධන මහතා පවසනවා. ඒක වහලා නෙවෙයි, ඒ රසායනාගාරයේ තියෙනවා. ඒ රසායනාගාරයට අවශ්‍ය අනුමැතිය ලැබුණාට පස්සේ අපේ තියෙන ක්‍රමවේදයක්. ඒ උන්ට ඒක පටන් ගන්න පුළුවන්. සමහරට එන්න දෙකම අරගෙන එන අය දැන් අපි ටෙස්ට් කරන්න නැතුව ලංකාවට ගන්නවා. ඉස්සරහදී තවත් මේවා වෙනස් වෙන්න පුළුවන්. අපද්‍රව්‍ය බැහැර කිරීමේදී තියෙන ගැටලු වගේක් තියෙනවා. ඒවක් ඔවුන් සකස් කරගත්තට පස්සේ බස්නාහිර පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඒ අවස්ථාව ලබා දෙනවා ඇති. එහෙත් යථාර්ථයේ මේ නොවන බවයි සෞඛ්‍ය විද්වත් වෘත්තිවේදීන්ගේ සංගමේ සභාපති රවි කුමදේශ් මහතා පවසන්නේ. තියෙන ප්‍රශ්නේ තමයි ඒක නැතුව මොකුත්ම කරන්න බැහැ කියන ප්‍රතිපත්තිය කීටපු සෞඛ්‍ය අමාත්‍යාංශය. එහෙම කියලා හෝටල් නිරෝධායනයට මිනිස්සු බලෙන් ගාල් කරපු ප්‍රතිපත්තියක් තිබ්බ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ තත්ත්වය නැති කළා. පැය 3කින් ගුවන්තොටුපළේදී PCR වාර්තා දෙන්න පටන් අරන් දවස් 3ක් ඇතුළත අර PCR පරීක්ෂණයේ කිසිසේත්ම අවශ්‍ය නැති එකක් බවට පරිවර්තනය කරන ප්‍රතිපත්තියට ගියේ කොහොමද? අපි විශ්වාස කරනවා මේ හෝටල් නිරෝධායනයට තිබ්බ ඉඩ ඇහුරපු නිසා
මේ PCR එක අවශ්‍ය නැහැ කියනවා කියන එකත් කොහොම වුණත් අපට කියන්න තියෙන්නේ අපද්‍රව්‍ය බැහැර කරන ක්‍රමය දන්නේ නැතුව PCR පරීක්ෂණාගාරය හදපු හැමෝටම නොබෙල් ත්‍යාගය දිය යුතුයි කියලායි එත් සමගින් සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශය අවසන් මෙම පුවත් ඇතුළු තවත් දේශ විදේශ ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා පිවිසෙන්න www.sietanews.lk අපගේ වෙබ් අඩවිය වෙත යලිත් හමුවෙමු හිට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබදායි රාත්‍රියක්